ආයතන කැඳෙව්වහම අපි දැක්කා මේ ආයතනවල අඩුපාඩුකම් ගණනාවක්. දැන් සභාපතිතුමා ඔබතුමාලා කැඳවන්න හේතුව තමයි අපි බැලුවා ලෝකේ එකම රට තමයි බදු නොගෙවා. අභියාචන හතරක් ඉදිරිපත් කරන්න පුළුවන් එකම රට ලංකාව. ලෝකේ කොහෙවත් එහෙම රටක නැහැ. ඇපීල් කරන්න පුළුවන් හතර වතාවක්. සංඛ්‍යා ලේඛනවලට අනුව මේ ඇපීල්ස් වල තියෙන මුළු කලෙක්ටබල් ටැක්සස් නම් තියෙන්නේ 163 බිලියන්. හැබැයි බිලියන 904ක්. මේ ඇපීල්ස් අහලා හරියට අය කරගත්තොත් රජය අය කරගන්න තියෙනවා. මේ වෙනකොට මේ ඇපීල්ස් ටික අහලා ඉවර කරන්න කඩිනම් කරන වැඩසටහනක් අපි හදාගෙන යනවා. අපේ නිලධාරින් හැම වෙලේම බලනවා හරියට මේක ඇනලයිස් කරලා නියම ටැක්ස් එක කැල්කියුලේට් කරන්න. අනිත් එක ඔයාලා ඇසෙස්මන්ට් එකක් හදන්නේ දේශීය අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් යාගේ වත්කම් පිළිබඳ බලලා ඒක අධ්‍යයනය කළා මෙයා මේක ගෙවන්න ඕනේ කියලා තීරණය කළා යවන්නේ. So that is finalized. අපි මේ අහන්නේ වැඩිම අවුරුදු දෙකක් තුනක්. ඊට වැඩිය මේක යන්න බෑ. අවුරුදු දෙක තුනක් ඇතුළත මේ ඔක්කොම ඉවර වෙනවා. එකතු වෙලා ඇත්තටම බදු අය කරගෙන මේ රට දියුණු කරන්න උත්සාහ කරනනේ කාට. වැට් එක වැඩි කරලා බදු අය කරන්න ඕනේ නැහැ. මේ වැඩි එක එකතු කරගන්න. රාජ්‍ය සේවකයන්ගේ ලක්ෂයකට වැඩිය වැටුපෙන් කපනවා. ඒකෙන් රජය බලාපොරොත්තු වෙන බිලියන 100යි. ඊට පස්සේ අහිංසක විශ්‍රාමිකයන්ගේ ෆික්ස් ඩිපොසිට්ස් වලින් කපනවා ටැක්ස් එකක්. ඒකෙන් හම්බෙන්නේ බිලියන 100යි. මේ බිලියන 200 අපි කියන්නේ කපන්න එපා. මේ 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 මහ මොරුන්ගෙන් ගන්න මේ ටික. එදා දේශීය ආදම්බදු කොමසාරිස්තුමාට කිව්වා more than 1 billion import කරපු importersලා 712ක ගිලේකණයක් මන් දුන්නා. 34 දෙනා tax කියවන්නේ. සාමාන්‍යයෙන් appeal commissions වලින් reject වෙනේවා එලියට යනේවා කොච්චරද ප්‍රතිශතයක් තියෙනවා. 10%ක් විතර. 10%කටත් අඩු. ඉතින් 5% වගේ. 5%. ඒ කියන්නේ දැන් අපේ අපේ සකල දක්ෂකතුමා දැන් මෙතුමා කියන්නේ appeal commission එක අහලත් reject වෙනේවා දෙන 5%ක් වගේලු. ඒ කියන්නේ ඔබතුමාලගේ assessment එක 100%ක් හරි කියන එක නේ. ඒ කියන්නේ ඔබතුමාලගේ appeal එකනොත් ඒකම වෙලා appeal commission එකනොත් ඒකම වෙලා. ඉතින් එතකොට ඔබතුමාලා හිතන්න අවුරුදු 6ක process එකක් නිකන්. එකම report එක බලනවා අපි අවුරුදු 6ක්. හරිනේ සභාවතුමා මම කියන්නේ. ඔව්. අවුරුදු 6ක් අපි බලනවා. අවුරුදු 6ක් අපි මේක බලනවා එකම දේ. මොකද්ද ඔබතුමාලා කියන්නේ මේකට හොඳම යෝජනාව මේ අපි මිනිස්සු බදු ගෙවන්න ඕන නම් බදු ගෙවන නීතියක් රටේ ගේන්න අපි හදන්නේ මේ. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.